අනුරාධපුරම හිංතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදත් පොහොර පිළිබඳව කතා කළා. අපි දන්නවා දැන් මේ වෙලාව තියෙන ප්‍රශ්නේ මොකද දෙනවයි කියලා කිව්වට තාම ගොවින්ගත්තේ පොහොර ටික නැහැනේ අත්ත කතා. හරි වෙලාවට මේ ටික නැති වුණාට පස්සේ ආයි මේක දුන්න රඩකුත් නැහැ. අපිට වෙන් කරගත්ත ටික ගෙන්න ගන්න අපිට දෙයක් නැහැ. පුද්ගලික අංශය කට්ටිය කැමති වෙන්න පුළුවන් මේ කන්නේ කොහොම හරි මේක නොදී හිටියා නම් ලබන පාර රුපියල් 12000 කින් ගන්න පුළුවන්. ඒගොල්ලෝ බලන්න මේ වගේ ලාභනේ. ආණ්ඩුවක් විදිහටයි කුසිකර්ම දෙපාර්තමේන්තුව විදිහටයි පෝරලේකම් කාර්යාලය විදිහටයි ගත්ත තීන්දුව තාම ක්‍රියාත්මක කරගන්න බැරිලා තියෙනවා. මොකද අත්ත මේකේ 15000 මේ ගියපාරක් පෝරට දුන්නා වත් එක දැන් අගෝරණාලෝක කළා ඉන්නේ. දැන් ඒක තමයි 15000 අනිවාර්යෙන් කරන්න එක. කෙට ප්ලෑටිව දෙ මේක. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ පොහොර නැව් ගෙන්වපු අයම තම පෞද්ගලික මුදලින් වන්දි ගෙවිය යුතු බවයි. කුණු ජරා රටට විනාශකාරී ඒ වගේම ලෝකයේත් එක්ක අන්තර්ජාතික ප්‍රශ්න ඇති කරන ආකාරයේ තීන්දුව අරගෙන පොර ගෙනල්ලා සල්ලි නැති රටේ තවත් හිඟමනට දාන. අත් ඩොලර් මිලියන 6.7ක් මේ වෙලාවේ ගෙවන්න හදනවා කියන එක මං හිතන්නේ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා කැබිනට් එකෙන් වැස්සෙවුවා වගේ වැඩක්. මේ තීරණය ගන්නවා නම් ඒ මුදල මේ පෝරණාව ගේන්න තීන්දු ගත්ත උදවියගේ පෞද්ගලික දරින් අය කර ගැනීමට අටයුතු කළ යුතුයි කියන එක තමයි රටේ මහ ජනතාවගේ බලාපොරොත්තු. අනිවාර්යයෙන්ම නැව ප්‍රතික්ෂේප වුණොතින් චීනෙත් එක්ක මේ වගේ අනවශ්‍ය විදියට නීතියෙන් පැනලා වැටෙන් පැනපු ගිවිසුමක් ගහලා ඩොලර් මිලියන 6.7ක් 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා නම් මේ අතර දීපු දීර පොහොර ගහපු කාබනික පොහොර සහ නැති රසායනික පොහොර ගැන ගොවීන් කියන කතා. මේක හින ගඳයි. අපි ආවිලා තව කවුරු හරි අල්ලන්නේ ගහන්න ඕන. ඊට පස්සේ මේක පුපුරනවා. මේ වගේ දේවල් වෙනකොට කොහොමද මාතේ අපි මූරඩ කරන්නේ? මේක මූරඩ අපි දාන්නෙම නැහැ. ගත්තේ නැත්නම් එහෙම කේස් එකන්නේ. දෙන පළියට මේ ගන්නවා. නැත්නම් අපිට මේක ඕනෙම නැහැ. අපිට රසායනික පොහොර කරුණාකරලා අපිට රසායනික පොහොර ටික දෙන්න කියන්නේ. අපිට මේතර මොණ්ඩ තම අන්තිමට වෙන්නේ. මේක ඕනේ නැහැ. අපිට ඕනේ ජූරිය පොහොර. මේ තනි කර කිරි මැඩිදී කුඹුර තියෙන පස්සවට කුඹුරු ගොඩ වෙනවා විතරනේ. කොට කෑලි මේ කලුගල් ඒවා තියන්නේ 1300 තත්ත්ව සාධිකත් එක්ක අපිට දෙන්නේ මේ උරු වලට ගහන්නේ කොහමද ගහලා ආදායම් ගන්න කොහමද ලස්සනට උරායක් හදලා පාට කරලා හැඩ කරලා කම්පැනි නාමයට අපි ගෙනාපු මේ පොහොර අපිට මොනවද තියන්නේ 10 යාළු තියන්නේ මිනිස්සු රවට්ටන්න එපා බල්ලන්ගෙන් බේරන්න බෑ බල්ලෝ මේ යනවා ගෙදරට අරන් තියාගෙන ඉන්න බෑ ගෙදර ඉන්නවා බල්ලෝ ඒවා පස්සේ මේ යනවා බල්ලෝ ඉන්න බෑ නිලවැස්සු අපි කොහොමද වගාවට යොදන්නේ ඒවා ළඟට යන්නවත් බෑ. ඔය හැමදාම හුල්ල හුල්ල ඉන්නේ. අපි උඹරට යනවා ගෙදර එනවා දරුපටාගේ මූණ බලනවා. දරුපටාන්ට අපි කණ්ඩ දෙන්නේ මොනවද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.